සාදරයෙන් පිළිගන්න ඔයාව Red TV LK YouTube channel එකට. ඔයාලා මිලියනපතියෝ බිලියනපතියෝ ගැන ඕනතරම් අහලා තියෙනව නේද? ඒත් හොයලා බලවද ලෝකේ ට්‍රිලියනපතියෝ දැන් ඉන්නවද කියලා. ඉන්නව වෙන්න බෑනේ. මොකද ඊලොන් මස්කෙත් වත්කම බිලියන 100 ගණක්නේ. ඔව්, දැන් නම් ලෝකේ ට්‍රිලියනපතියෝ එක්කෙනෙක්වත් නැහැ. ඒත් එදා මෙදා තුර සාක්ෂි හමු වෙන ඉතිහාසයේ ට්‍රිලියනපතියෝ 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ට්‍රිලියනපතියෝ මෙච්චර අඩුවෙන් හේතුව ඔයාලට තේරෙනවා ඇතිනේ. සමහරු ට්‍රිලියනෙට බින්දු කීයද කියලාවත් දන්නේ නැතු ඇති. ඒක සාධාරණයි. මොකද ට්‍රිලියනේ තියා බිලියනේවත් අපිට වැඩිය පාවිච්චි වෙන්නේ නැහනේ. ට්‍රිලියනෙට බින්දු 12යි. ඒ කියන්නේ ට්‍රිලියනෙට බිලියන 1000යි. දැන් අපි බලමු ලෝක ඉතිහාසයේ හිටපු ට්‍රිලියනපතියන් 6 දෙනා කවුද කියලා. ඇමරිකානු ඩොලර් වලින් ඒ අයගේ වත්කම ගණනය කරොත් සටහන් වෙන්නේ මෙන්න මේ විදිහට. අංක 1 සොලමන් රජු ඊශ්‍රායලය ක්‍රිස්තු පූර්ව 970 ක්‍රිස්තු පූර්ව 931 අතර වත්කම ට්‍රිලියන 2.2ක්. අංක 2 ඔගස්ටස් සීසර් රෝමන් අධිරාජ්‍ය ක්‍රිස්තු පූර්ව 63 ක්‍රිස්තු පූර්ව 14 අතර වත්කම ට්‍රිලියන 4.6ක්. අංක 3 තුන්වන අමෙන්ටොප් රජු ඊජිප්තුව ක්‍රිස්තු පූර්ව 1388 ක්‍රිස්තු පූර්ව 1351 අතර වත්කම ට්‍රිලියන 4.6ක්. අංක 4 මහා අක්බර් රජු ඉන්දියාව ක්‍රිස්තු වර්ෂ 1642 1705 අතර වත්කම ට්‍රිලියන 21ක්. අංක 5 සා ඕෂු චීන අධිරාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 1048 1085 අතර වත්කම ට්‍රිලියන 30යි. අංක 6 ජෙන්ගිස් ඛාන් මොංගෝලියා අධිරාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 1206 1227 අතර වත්කම ට්‍රිලියන 100ට වැඩි. මේ තියෙන්නේ එදා මෙදා තුර ජීවත් වූ සහ දැනට ජීවත් වන පොහොසත්ම බිලියනපතියන්ගේ වත්කම ට්‍රිලියන වලින්. මේක බැලුවාම තේරෙයි අර උඩ ඉන්න 6 දෙනා කොච්චර පොහොසත්ද කියලා. හෙන්රි ෆෝඩ් ට්‍රිලියන 0.2යි. කර්නල් අල් ගඩාෆි ට්‍රිලියන 0.2යි. ජෙෆ් බේසෝස් ට්‍රිලියන 0.16යි. බිල් ගේට්ස් ට්‍රිලියන 0.14යි. ඊලොන් මස්ක් ට්‍රිලියන 0.4යි. ඉතින් ලෝකෙ හිටපු ට්‍රිලියනපතියන් ගැන හොඳ අදහසක් ඔබට මේ වීඩියෝවෙන් ලැබෙන්නේ නැති. මේ වගේ තවත් අලුත් දැනුම පිරුණු වීඩියෝ ඉස්සරහටත් නරඹන්න Red TV LK අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.